අද ඉඳලා අස්වැසුම දෙවන අධියරේ සංගණන කටයුතු ආරම්භ වෙනවා. පත්සුරුමත්ත දැන් මේ සැරේ මේ සංගණන කටයුතු කියන එක මොකද දෙවන අධියරට අයදුම් කරා පළවෙනි අධියරේ අස්වැසුම ගන්න බැරි වෙච්ච බොහෝ දෙනෙක් ලක්ෂ 4000ක් විතර මේ අයදුම් කරපු අයගේ නිවාසවලට ඇවිල්ලා තමයි මේ සංගණනය කෙරෙන්නේ. දැන් මේ එනවි එක ඇවිල්ලා කරන එක අපි ඒක ටිකක් තේරුම් ගමු. ඇත්ත වශයෙන්ම අපේ පනතානුව අශෝක අපි සෑම වසරකම මේ සමීක්ෂණය පවත්වන්න ඕන. ඒ කියන්නේ සෑම වසරකම අලුතෙන් එකතු වෙන්න පුළුවන් අය ඉන්නවා. ඒතර ඒ අයට අපි අවස්ථාවක් මේ ලබා දීම තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඒතකොට පළවෙනි අධියර ගිය අවුරුද්දේ අවසන් වුණා. දැන් දෙවන අධියර අපි බලාපොරොත්තු වෙනවා අද ඉඳලා ආරම්භ කරන්නට. ඇත්ත වශයෙන් මේක සංගණනයක් කියනට වඩා මම කැමති සමීක්ෂණයක් කියනවා. මොකද හේතුව අපි යන්නේ පිට ඉල්ලුම් පත්‍රය එවාපු කෙනාගේ ගෙදරට පමණයි. ඒතකොට ඒ සඳහා අපි ජංගම මෘදුකාංගයක් නැත්නම් ඇප් එකක් සූදානම් කරලා තියෙනවා. ඒතර මේ ඇප් එක ඇත්ත වශයෙන්ම මම කියන්නට ඕන ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ අපිට පුළුවන්කම ලැබුණා මේකේ යම් යම් කොටස් යාවත්කාලන කරන්නට. ඒ යාවත්කාලන කරලා ඇත්ත වශයෙන් මේක අපි ප්‍රී ටෙස්ට් එකකුත් කරා පහුගිය දවස්වල. ඒ ප්‍රී ටෙස්ට් එකක් කරලා ඒක අඳුරගත්තා. මේ සමීක්ෂණයේදී නිවැරදිව තොරතුරු ග්‍රහණය කර ගැනීම සඳහා මොන වගේ වැඩපිළිවෙලක් තියෙනද උනේ. ඒතකොට මේ අය පුහුණු කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මට කියන්න තියෙන්නේ ගිය වසරත් එක්ක බැලුවම අශෝක ගිය අවුරුද්දේ 137ක් අපිට ඇප්ලිකේෂන් නැත්නම් ඉල්ලුම් පත්‍ර ලැබුණා. මේ අවුරුද්ද වෙනකොට 104ක් මාරකට මේක සීමා වෙලා තියෙනවා. හේතුව මං තේරුම් ගත්ත විදිහට පුරවැසියන් වගකීවතු පුරවැසියන් විදිහට තේරුම් අරන් තියෙනවා මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙවැනි වැඩපිළිවෙලකින් පමණයි වෙන කාගේවත් බලපෑම් මුලින් මේක ලබා ගැනීමට බැහැ කියන මතවාදයක් මං හිතන්නේ මේ තුල තියෙනවා කියලා මට පේනවා.